සුබ දවසක් දුවල පුතාල හැමෝටම මේ පාර අපොස උසස් පෙළ විභාගයේදී පෙනී සිටින දුවල පුතාල වෙනුවෙන් ඉනිෆිනිටි ස්පේස් ආයතනයේ විදිහට අපි අරන්ගෙන මේ උපකාරක වැඩසටහන් මාලාවේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි අපි හම්බ වෙන්නේ. හරි අපි අන්තිමට කතා කරා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන විදිය පළවෙනි ප්‍රශ්න පත්‍රයකට සහ විශේෂයෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයකට කොහොමද පිළිතුරු ලියන්නේ ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකට එහෙමත් නැත්නම් एक अनिवार्य में बालन हरी ओगलों टेकिंग गोड़ाक लोकु प्रयोजन या गाने पुला गोड़ाक वैदगत वे ओगलों टे इधर वोट अदर मामा आवे पुते गोड़ाक दारुवान टे तीन र प्रश्न या तमाई है मोम दारुओ भी दोलाब असरे पार्टांगोले टे एक लो एक न हुंदर उत्तर लिए ना ये प्रश्न बोले टे एक प्रश्न या क्या गोड़ाक लमाई किया ने सो धातुन असरे मैनेजमेंट हरी आबार हुई ने सो माता का दिया गाने को हम द सो खालमना करने කියන්නේ මොකක්ද කියලාත් මතක තියාගන්න හරි අමාරුයිනේ. සර් කල්පනා කරන නිර්වචනේ හරි දිගයිනේ. ඒ වහනවනි සර් කොහොමද විභාගෙද ලියන්නේ කටපාඩම් කරන්නද? මේ ළමයින්ට තියෙන ප්‍රශ්න. හරි පුතේ කල්පනා කරන්නේ හරි ලේසි. හරි කල්පනා කරන්නේ හරි ලේසි. ඒක ලොකු දෙයක් නෑ ඔයගොල්ලන්ට එහෙම මතක තියාගන්න. අවබෝධය විතරයි ඕනේ. මේ වීඩියෝ එකෙන් මම කියන්නම් කල්පනා කරන්නේ කියන්නේ මොකක්ද කියලා විනාඩි ගානක් ඇතුළත. පුතේ මේ බලන්න. හරි කල කියලා කියන්නේ කල යුතු දේ කියන එක පුතේ මොනවාද ව්‍යාපාරයක් කල යුතු දේවල් ව්‍යාපාර ආයතනයක් කල යුතු දේවල් මොනවාද කතා කරන්න ව්‍යාපාර ආයතනයක් පුතේ කරන්න ඕනේ ඒ ව්‍යාපාර ආයතනයේ පරමාර්ථ හා අරමුණු ළඟා කරගන්න එක හරි ව්‍යාපාර ආයතනයක තියෙන පුතේ පරමාර්ථ ආපහු ඒ ව්‍යාපාර ආයතනයෙම තියෙන පුතේ අරමුණු මේ දෙකේ වෙනස හොයා ගන්නවා පරමාර්ථ කියලා කියන්නේ දිගු කාලීනව ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල් අරමුණු කියලා කියන්නේ ඒ ව්‍යාපාරය කෙටි කාලීනව ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂාවල් හරි එහෙනම් ව්‍යාපාරයක් කරන්න ඕනි පුතේ ව්‍යාපාරයේ තියෙන පරමාර්ථ හා අරමුණු මොනවා කරගන්න එකද ළඟා කරගන්න එක ළඟා කරගන්න එක හරි කොහොමද ළඟා කරගන්න ඕනේ හරි ළඟා කරගන්න ඕනි පුතේ වඩා හොඳින් එහෙමත් නැත්නම් මනාව මනා කියන වචنين අදහස් වෙන්නේ නම් වඩා හොඳින් කියන එක මනාව කියන එක ව්‍යාපාර ආයතනයක් තවන්ගේ අරමුණු හා පරමාර්ථ වඩා හොඳින් ළඟා කරගන්න ඕනේ පුතේ වඩා හොඳින් ළඟා කරගන්නේ කොහොමද වඩා හොඳින් ආ වඩා හොඳින් ළඟා කරගන්නේ එහෙනම් අනිවාර්යෙන් මේ ව්‍යාපාර ආයතනයේ සිද්ධ වෙනවා තමන්ගේ පරමාර්ථ හා අරමුණු කාර්යක්ෂමව සහ සඵලදායීව හරි කාර්යක්ෂමව සහ සඵලදායීව ළඟා කරගන්න සිද්ධ වෙනවා මොකද්ද පුතේ කාර්යක්ෂමව කියලා කියන්නේ කාර්යක්ෂමව කියලා කියන්නේ පුතේ අවම පිරිවැයක් යටතේ අවම පිරිවැයක් යටතේ අපි මේකට කියනවා නිවැරදිව කිරීම කියලා නිවැරදිව කිරීම මොකක්ද සඵලදායීව කියලා කියන්නේ සඵලදායීව කියලා කියන්නේ පුතේ මේ පරමාර්ථ හා අරමුණු අපේක්ෂා කරපු විදිහටම ළඟා කරගන්න එක අපේක්ෂා කළ ආකාරයටම හිතපු විදිහටම වැඩේ වෙනවට අපි කියනවා සඵලදායී කියලා හරි ඒකට අපි කියනවා නිවැරදි දේ කිරීම හරි
එහෙනම් කලමනාකරණය කියන එකේ මේ කල කියන එකෙන් අදහස් වෙන්නේ කල යුතු දේ මොනවද ව්‍යාපාරයක් කරන්න ඕනේ පරමාර්ථ හා අරමුණු කාර්යක්ෂමව හා සඵලදායීව ළඟා කරගන්න එක පුතේ ළඟා කරගද්දි ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ වඩා හොඳින් එහෙමත් නැත්නම් කාර්යක්ෂමව හා සඵලදායීව ළඟා කරගද්දි ව්‍යාපාරයකට කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා මොනවාද මේ කරණය කියලා කියන්නේ කිරීම කරන්න ඕනේ වැඩ හතරක් තියෙනවා මොනවාද මේ වැඩ හතර එකක් ඔයා දන්නවා සැලසුම් කරණය සැලසුම් කරණය මොකද්ද සැලසුම් කරණය කියන්නේ ව්‍යාපාර ආයතනයක අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කිරීම ඒ අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න අවශ්‍ය උපාය මාර්ග ස්ථාපිත කිරීමේකට අපි කියනවා පොතේ සැලසුම් කරණය කියලා එහෙනම් දෙවනි කාර්ය සංවිධානකරණය මොකක්ද සංවිධානකරණය කියන්නේ පුතේ අර අපි සැලසුම් කරමු සැලසුම් කරපු අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න ව්‍යාපාරයේ තියෙන සම්පත් ඒකරාශී කරගන්න එක වැඩ බෙදලා දෙන එක අධිකාරිය බෙදලා දෙන එක අනිත් වගේ දේවල් වලට අපි කියනවා පුතේ සංවිධානකරණය කියලා ඊළඟ එක මෙහෙවීම මොකද්ද පුතේ මෙහෙවීම කියලා කියන්නේ මේ සංවිධානය කරපු සම්පත් ටික අර අපි සැලසුම් කරපු අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න මෙහෙවන එක ඒ කියන්නේ ඒවා ක්‍රියාවට යොදවන එක ඒකට අපි කියනවා මෙහෙයවීම කියලා අන්තිම එක පාලනය පාලනය මොකද්ද පුතේ පාලනය කියන්නේ ආ පාලනය කියලා කියන්නේ අපි අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න එක අපි අපේක්ෂා කරපු විදිහටම වෙනවද කියලා හොයලා බලලා එහෙම වෙන්නේ නැත්නම් අපේ වට කියනවා විචලනයන් තියෙනවා විචල්‍යයන් තියෙනවා නම් විචල්‍යයන් තියෙනවා නම් ඒවට අවශ්‍ය ප්‍රතිකාර්මික ක්‍රියාමාර්ග ගන්න එක ඒවා නිවැරදි කරන එක ඒවයිති වෙන්නේ පාලනය කියන එකට එහෙනම් මොකද්ද කලමනාකරණය කියලා කියන්නේ මොකද ආ කලමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ කාර්යක්ෂමව හා සඵලදායීව ළඟා කර ගැනීමට ව්‍යාපාරයේ සතු සම්පත් ඵලදායීව යෙදවීමේ ක්‍රියාවලිය එහෙමත් නැත්නම් ඒ සම්පත් නිසි පරිදි සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම සහ පාලනය කිරීම කියන එක කලමනාකරණය කියන්නේ අන්න ඒක ඉන්ෆිනිටි ස්පේස් වෘත්තීය ගිනුම් කරන අධ්‍යාපනයේ සඳහා වෘත්තීමේ සන්නාමය